ගොවීන් ඉල්ලන්නේ ඒ මිනිුස්සුන්ට තමන්ගේ පරිසරය ඇතුළේ මනසත්තුත් ආරක්ෂා කරගෙන සහජීවීව ජීවත්වවෙන්න පුළුවන් පරිසරයක්. තුර මේක ගොවිීන් ඉල්ලන්න ඕනෙ එකක් නෙවෙයි. සාමාන්‍යයෙන් ගොවිීන් ඉල්ලන්න ඕනේ සත්තුන්ට වැඩිදි අන්ඩ දෙන්ඩ තත්තු මරාගෙන කණ්ඩ දෙෙන්ඩ වනේ කෑලි කොටස් කල්ල බෙදල දෙන්ඩ වගේ දේවල් තමයි ගොවීන් ඉල්ලන්නෝ නමුත් රජයක් විදියට මංහිතන්නේ. ඉතාම අවධානයට ගන්නට ඕනේ මේ පරිසරය අත්තක්ක කොච්චර අප රටේ මිනිස්සුයේ බදව කටයුතු කරලා තියෙනවාද. ඒ පරිසරයත් එක්ක බද්ධව කටයුතු කරන මිනිස්සුන්ගේ අදහස් කොච්චර ස්වම්පෝසිතද කියන කාරනාව ඉල්ලිම් නමේෙන් පැදිිවවෙර. මේ ඉල්ලිම් නමේෙන් ඔවන්ස්වම්පෝෂිතයි කියලා පෙන්න්න දෙනවා රජ ොකුත් එගු ඉල්ලන්න. එකගො ඉල්ලන්නේ තැන්තැන්ගොල දේශපාලක්ඥන්ට ඕන විදිහට මේ පරිසරය කුට්ටි කල්ලා විකුණනය එකත්. මේ කුට්ි කල්ල විකුණනකොට මේ පරිසර ඇතක්ක බද්ධ වෙලා න්න මිනිස්සු නැතුව ව්‍යාපාරකන්ට මේවා දෙන එකත් මේ වල් අලි ටික එහ යවල අවසාන වශයෙන් අලි වැටවල් ගහනවා අද අලිවැටවල් ගහන්නේ අලින්ටනෙවේ මිනිස්සන්ට මේ ප්‍රදේශවලට ගිහිල බැලුවොත් අපිට පේන දෙයක් තමයි. අලි වැට ගහල දයන්නේෙ අලිියට නෙවෙයි. අලි අනිැල්ලේ න්නවා මනිස්සුන්ගේ හතරමාමීමට වැට ගහල මිනිස්ස ආරක්ෂ හෝයාගනින්න. තරමට මේ රටේ පත්වච්ච ආණ්ඩුවලල්ට බැවෙලා තියනවා මේ රට ඉන්න ඉතාම සීම සහිත අලිටික කළමනා කරණය කරගත්. මේ අලිටික කළමනා කරණය කල්ලා අප රටේ මිනිුස්සු ගොවිතැන් කරන්නට එම නැත්තම් මේ ගොවි කමෙන් ස්සරාට යන මිනිස්සුන්ට ඒ ප්‍රදේශ තුළ තමන්ගේ ආරක්ෂාව සපයගැන සහජීුවෙන් ඒකට ඉන්නර්දියන අවස්ථාව සපේල දෙන්න අපේ රටේ හිටපු කිසිම ආ්ඩුවකට බැ වෙලා තියෙනවා. අලි අසහ අසුහාර පන්දහසක් අපිට නෑ ොඩි අලි ප්‍රමාණයක් ඉන්නේ ඒටික කළමනාකරණය කරන එක ගොවියකට තනයෙන් කරන්නට බෑ. ඒකට ක්‍රමය විදියට අපි දැන්කරන්න අලි වැටවල් සහ විද දේවල් ගෙනනල් මිනිස්ස අටේ වැටවල් ගහලා අලින්ට නිදල්ලේ හැසිරෙන්න්න දල අලල් අලි ප්‍රශ්යක් බවට පත් කරන තියෙනවා. එනිසා මේ රක්ෂිතය ගැසට කරන්න කියන මේ කාරණාව ඇතුළ පැහැදිලියම තියෙන්නේ අලියත් රැකගන ගොවියත් රැකගන පරිසරයත් රැකගන්න ක්‍රමයක්. අපි දකිනවා ජනාධිපතිතුමා ගමින් ගමට යනවා. මේක බෝ මාධ්‍යෝල සමාජ මාධ්‍යෝල විවේචනය කරනවා කියල ඇතුමත් කියයනවා. නොත් අපි විශ්වාස කරනුල ජනාජිපතිතුමා ගමට යනෙ කොහොඳයි. මේේරට එහිටපු රජරුගොල්ල හෙම ගියාගේ අපි වාර්තාරගන තියෙනවා. අපේ ඉතිහාස කතාාවල තියනවා ජනාජිපතිවරු රජවරු ඒවි දෙට ගමින් ගමට වෙෙස්වලාගෙන ගිහිල්ලලා අතිරදාලා විධ විදියට මනිසුට උපකා උපකාර කරා උපහර මනිසුන්ගේ ඇත්ත අහස දැනගත්ත කිය. මේක වැදගත්කම තමයි. අපේ ටේ ජනාධිපතිතුමා ගමේ මිනිස්සුන්ගේ අදහස් දැනගැනීම සඳහා ගම සමඟ පිසදරයේ යෙදීන්. තුර ගම සමඟ පිසඳරයේ එදෙනවනම් පිළිසදර යදෙන්න්න ඕනේ ඇත්ත ගමේ මනිස්සුත් එක් හිනිසා අපි ජනාාධිපතිතුමාගෙන් ඉල්නවා තමන්ව බලයට පත් කරන්න විශාල වශය මහන්සි වෙච්ච මේරටේ රාජපක්ෂවරුන්ගේ රාජ්‍ය හදන්ට විශා විසියට කැපවෙච් ිනිස්සු ඉන්න ප්‍රදේශයක් තමයි මේ වල් සපුගල සහම්බන්තන දිස්ශ්‍රිකේ මේේ ජනතාව. ඒ ජනතාවත් එක්ක පිළිසඳරක් යෙදන්න බැරිකමක් ජනධිපතිවරයට හෝ රජයේ නිධාරීට බැරිකමක් නෑ රජය ඇමති වරුට බැකමක් නෑ. ඒ ඒ ඒ පිසඳර නිවැරදි විදිහයට කරනවනං මේ මිනිස්සුන්ගේ ඇත්ත ූමනාව මොනොවද කියලා ඉතාම සජීව දැනගන්න ජනාධිපත්තුමාට පුළුවන් වෙයි නමුත්. ඒෙන්ුවට අපි නැවතවතාවක් අර ඇමතිවරු ඕගේවුල්න්ගේ හෙංචයියලා ඒගොල්ලෝ බස්සොල දාගන නාය ඒගොල්ලෝ හදන ප්‍රශ්න වලට ගමේ ගිහිල්ල උත්තරදීම ඇතුළේ ගම සමග ඇත්ත පිළිසතරක් ඇතිවෙන්නේ නෑ. ගම සම ඇත්ත පිලිසඳරක් කරනවා නම් මෙට නියම අවස්ථාවක්. මේ අවස්ථාවේ ම නැවත මතක්කරනවා ඉල්ලීම් දිහා නැවතහැල්ලා බලන්න. ඉල්ලම් නමේ. එකක්වත් නෑ මේ රටේ පරිසරයට හරි ගොවට හරි සතාසිවපාවට හරි රටේ ස්වම්පෝිත බවට හරි හානිවෙන. තොට මේවා දෙන්ට දින තිස්පහක් ගොවියෝ උද්ඝෝෂණය කරන්න ඕනෙ නෑ.